බවන්දුවේ පත්තේ ඉතින් මේ දවස්සන මංඔයලට කියල දෙන්නේ දස මහයෝධයන් ගැන කතන්දර කියර මාත්්‍යක එක වෙෙලා ඉන්න පුංචිවයග දන්නවනේ. අද කියන යන්නේ තවත්තෙක් සෙන් පරිතුමෙක් ොන සුර නිමලයෝදය ගැනයි. ඓතිහාසික මූලාශ්‍යවලට අනුව සුරනිමලයෝදයගේ උපන්ගම කොටසර ප්‍රදේශයේ කීලවවජනපදේ කඩවිට කියන ග්‍රාමේ විදිහට තමයි හඳුන්න්නලා තියෙන්නේ. වර්තමානයේ පුරාවිද්‍යාත්මක ගවේශණවලට අනුව මේ ප්‍රදේශය තොපිගල ප්‍රදේශය විදිහට හඳුනගන්න පුළුවන්. මේ කඩවිටග මේ ජීවත්වන සංග කියන පුද්ගලය තමාස්ර නිමලගේ පියා. සංගට දරුවන් හත් දෙෙනෙක් හිටිය. එයින් බාලම දරුව තමයි මේ නිමල කියර කියන්නේ. තස මහයෝධයෝ ජීවත්වන කාලසීමාව කියන්නේ. ආක්‍රමණික එලාර්රජු අපේ රටේ කොටසක් පාලනය කළ කාලය කියලා දරෝ දැනටමත් දන්නානේ. ඉතින් මේ කාලේ අපේ ශත්‍රය රාජවංශකයන් ජීවත්තුනේ මාගමරාජධානී මාගම රාජධානයට එලාරගෙන් විවිධ කරදිර ඇති වුණා. මේහින්දා මාගම්පුර රාජධානී ආරක්ෂාවට මහවැලිඟගස්ස බඩසීමාවේ, සිංහල හමුදාව රඳවෙලා තිබුණා. මේ හමුදා කන්දවුරේ ප්‍රධානාවනේ දීගාභය කියල කුමාරෙ. එක දවසා මේ දීගාභය කුමාරයාව හමුවවෙන්න හමුත් එෙක් කෙනවා. ඒ තම නිමල කියන තරුණය. නිමලගේ ගමරටගෙන විස්තරාපු දීගාභය කුමාරයා කරුණක්කද පුදුමට පත්වෙනවා. ඊතමයි මේ කඩවිට කියන ගමේ දැන් මාගම මහවැඩිගඟ සීමාවට තියෙන දොලොස් ගෞවක දුර එක වරුවකින් ගෙවාගෙන නමල තීගාභය කුමාරය හම්බ වෙන්න ඇවිත් තිබීම. ගෞ්වකයන්නේ කෙලෝමිට හතරක විත්තර දුරක්න. ඉතින් නිමල මේ කියන කතාව තක්ද බලන්න ටීගාභය කුමාරයක් නිමලට පොඩි රාචකාරයක් පවරනවා. ඒ තමයි මෙහින්තාගේ ඉන්න, ොඩල කියන තමන්ගේ ආලුවට නිමලාතෙක් ලිපියක් යවන එක. ඒ ලියුමත්තර මාගමිදලා මිහින්තලයට ගිහින් ලියුමදීලා තිසාවවෙන්නාලා ශ්‍රීමාබෝධයක් වැඳපුදාගෙන ආපහොවෙන්න නිමලට ගතවෙලා තියෙන්නේෙ තින භාගයක් විතරයි. ඉතින් මේ විශේෂ හැකියාව දෙකපු දීගාභය කොමාරයා නිමලව එක්කගෙන, කාාවන් තිස්ස රජතුමා හමුවවෙන්නේ යනවා නිමලිග කාේශක්තියක් ආරෝහෝ පරිනාහ දේහයක් ඉතා වීගයෙන් ගමන් කරන්න දුවන්න තියෙන හැකියාව ගැනත් සතුරට පත්වන රජතුමා නිමලව තමන්ගේ සෙන්පතියන් දස දෙෙනගෙන් එක් අයෙක් විදිහට පුහුණු කරන්න බඳවා ගන්නා. මේ වෙන කොට නිඹලට වයසවෞුරදු දොළහක්ලු ඉතිං කඩුශීල් පේපිළි බඳව බොහොම තර්ග කාලීන පුහුණෝකින් පස්සේ නිමලව සෙන්පතියෙක් විදිහට රාජ්‍ය සේවයට බඳවගෙන තියෙනවා. මේ විතියට රාජ්‍යසේවයට බැඳෙන නිමල දුටුගෙමුණ රජට හිටිය වේගවත්න කඩුසටන් ශිල්පයා බවට පත්තෙනවා. ඉතිං එක දවසා දුටුගැමුණු රජතුමා නිමලට අභියෝගයක් ගේෙන. ඒතමා, රාණෙලි දහසයක් පිරවූ බඳුනාක් එකපාරම බීල ඉවර කරන්න කියන එක එදා නිමල රාසලි දාසේම එකපාර බීලා ඒ අභියෝගයේ ජයගත්ත නිසා ඔහුට සුරානිමල කියර නමක් පට බැඳුනා මේ සුරානිමල තමයි පසුකාලික සුරනිමල කියලා දුන්නන්න ගන්නේ ඉතිං ඔය විදිහට තමා නිමල සුරනිමල වන විදිහ ජනප්‍රවාදේ තියන්නේ රිස්පූර්ර එකසේ හැට එකේ දී දුට ගැමල් රජතුමා එලාරගෙන් රට බේරගැනීම සඳහ කරන සටනෙදී සුරනිමලත් ලොකුසේවයක් කලා තියෙනවා යුදසේනාව විජිතපුරයට ලාමුනාම අටලොස්ට්‍රියනා කුස ආරක්ෂිත පවරෙන් ඇැතුනට පැනල සොලීන්ට පහර දෙන්න තරම් සුරනිමල නිර්බීත සෙන් පැතියක් කලා තියෙනවා එලාරට හිටිය ජීග යන්තු කියන සෙනවිය කඩුසටන් වල ඉතාමත්ම ්‍රමුකය ඉතින් දීගජාන්තව මරලදාලා විජිතපුල බලකොටුවේ ජයතහවුරු කරන්න මුල්ලෙලා තියන්නේ මෙ සුර නිමල සෙන්පතිතුමා යුද්ධයෙන් පසුව සුරනිමර සෙන්පදිතුමා තමන්ගේ ජීවිතය ගොඩක් පින්දහම් කරමින් ධාර්මිකව ගත කරලා තියෙනවා ඉතින්ධරෝණයේ සුරණමල සින්පතිතුමාගේ කතාන්දරයට මෙතනින් ආසන් කරනවා දසමහයෝධීන්ගින් තවත් කෙනෙක් ගැන ලසන කතාවක් කරගෙන ඉක්මනිම එන්න දුවල පොතාල හැම්මෝටම සුපදවසක් අයිබෝවන්